මේ ආණ්ඩුව ඡන්ද තියන්න බෑ මොකද ඡන්ද තිබ්බොත් පරිදි මේක ඒකාන්ත දැන් ජනාධිපති වර්ගයට පොඩි ගැටයක් ගන්න උත්සාහ කරනවා කවුද කෙනෙක් අල්ලගෙන නඩුවක් දාන්න මේ උත්සාහ කරන්නේ මැතිවරණේ කල් දා ගන්න මේ රටේ ඕනම පුරවැසියෙකුට අධිකරණයට යන්න පුළුවන්කම තිබෙනවා. අද විපක්ෂ දේශපාලනඥයෝ අද කලබල වෙලා තියෙනවා යම් පුද්ගලෙක් අධිකරණයට ගියා කියලා. මම දැක්ක සුනිල් හඳුන්වැත්තිතුමා කියනවා ලෙනවා කියන පුද්ගලයා ජාතික ලැයිස්තුවේ ඉන්න යම් පක්ෂයක් කියලා. මම දන්නේ නැහැ යම් පක්ෂක එතුමා ජාතික ලැයිස්තුවේ ඉන්නවද නැද්ද කියන කාරණේ. හැබැයි එහෙම හිටියා වුණත් මම අහන එක ප්‍රශ්නය එහෙනම් ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ඍජුව සම්බන්ධ ඇති පාස්කු ප්‍රහාරයට. මොකද හේතුව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ තමයි අර ඊබ්‍රහීම් කියන පුද්ගලයා ඉන්නේ. මේ මුළු රාජ්‍ය ආයතන පද්ධතියයි මේ ඇමති මණ්ඩලයයි මෙහෙවලා සමට සාධාරණ ලෙස පාර්ලිමේන්තුව සම්මත කරන නීතිය ක්‍රියාවට නැගීමේ බලධාරියා තමයි ජනාධිපති. එහෙනම් මේ රට අද තියෙන තත්ත්වයට පත්වීමට වගකී උතු ප්‍රධානියා හිටපු ජනාධිපතිලා. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තියෙන ආකල්පය ඔබ පැහැදිලි කරන්න. එදා 88 89 තිබ්බ භීෂණේ මතක් කරලා දෙන්න අලුත් දරුවන්ට. එහෙම දෙන්න බැරි නම් මේ ඊයේ පෙරේදා ලාල් ක්‍රාන්ත කියපු කතාව අහන්න. මොකන්ද කියන්නේ එයාගේ ඡන්ද දායකයෙක් කිව්වලු සර් මම නම් ඡන්ද දෙනව ගෑණි දෙන එකක් නැහැ කියලා බෑ කියනවා කියලා. එතන ලාල් කාන්ත කියනවා ඕකිට ගුටි දෙකක් දීපන්. අන්න ජනතා විමුක්ති පෙරමුණ ආවහම කාන්තාවට සලකන්නේ කොහොමද කියන එක ඔබ ගෙයින් ගෙට ගිහින් කියන්න. ඔක්කොම පැනල යද්දි රනිලි කෘෂිකමැතුවා මේක බාර අරගෙන දැන් මේක යාන්තම් ගොඩ දාගෙන ගාලා දැන් යන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමුන්නාසලා හොඳට මතක තියාගන්න තමුන්නාසලා අද ඇවිල්ලා තියෙන හරි දැන කිසිම විචිකිච්ඡාවක් තියාගන්න එපා. මේ යන ගමන ඇරෙන්න වෙන ගමනක් නැහැ. මේ මාර්ගය ඇරෙන්න වෙන මාර්ගයක් නැහැ.